නැදුම්බමුවේ රාජා යනු ශ්‍රී ලංකාවේ මහනුවර පැවැත්වෙන ඇසළ මංගල්‍ය පෙරහැරෙහි ප්‍රධාන කරඬුව වර්තමානයේදී වැඩමවාගෙන යන්නා වූ හස්ති රාජාණන්ය. මෙම ඇත් රජුන් එදා 1953 වර්ෂයේදී ඉන්දියාවේ මයිසූර්හි උපත ලද දල ඇතෙකි. මෙම ඇතාගේ ඉතිහාස කතාවේ සිට මෙතැන් පටන් කතාවයි මේ. නැදුම්ගමුව රාජා ඇත් පැටියා සමග තවත් ඇත් පැටියෙක් ලංකාවට පැමිණෙන්නේ ඉන්දියාවෙන්. මහරගම නීලම් මහර වෙදහාමුදුරුව තමා මෙම ඇත් පැටවුන්ගේ මුල්ම භාරකාරයා. ඉන්දියාවේ මයිසූරුවල මහරජුන් කෙනෙකුගේ නෑයෙක්ට වෙදකම් කිරීම නිසා තෑග්ගක් ලෙස මේ ඇත් පැටවුන් දෙදෙනා එම රජුන් විසින් උන්වහන්සේට ප්‍රදානය කොට තිබෙනවා. පසුව නීලම් මහර වෙදහාමුදුරුව මෙම ඇත් පැටවුන්ගේ භාරකාරත්වය වෙනත් දෙදෙනෙකුට පවරාදී තිබෙනවා. ඉන් එක් පැටියේ ගංගාරාම විහාරස්ථානයේ හැදී වැඩි මීට ටික කලකට පෙර මිය යනවා. එම පැටියාගේ නම තමා නවම් රාජා. මොනතරම් උසස් ගුණශෝභාව තිබුණත් හැම ඇතාම පෙරහැරේ කරඬුව වඩම්වන්න සුදුසු වන්නේ නැහැ. ඇතා මාලිගාවේ වාහල් කඩින් ඇතුළු වුණොත් පමණයි කරඬුව වඩම්වන්නට අවස්ථාවක් ලැබෙන්නේ. ඇතුන් වාහල් කඩින් ඇතුළු කරන එක පහසු දෙයක් නෙවෙයි. අවුරුදු ගාණක් පෙරහැරට සම්බන්ධ වුණත් බොහෝ ඇතුන්ට මෙම වාග්ය ලැබිලා නැහැ. ඒ අතින් නැදුම්ගමුවේ රාජා ඉතා පින්වත් ඇත් රාජයෙක්. පෙරහැරට සහභාගී වන ඇත් රජුන් හොඳින් නාවල කවල පෝල තමා වාහල් කඩින් ඇතුළු කරන්නේ. ඒ වාගේම පෙරහැරට සූදානම් කරන්නේත්. නැදුම්ගමුවේ රාජා පෙරහැර අවසානයේ තම ඇඳුම් ඉවත් කරනවටවත් අකමැති. අවසන් පෙරහැර අවසානයේ සිය ගම්බිම් බලා පිටත් වෙනකොට ඇස් කඳුලින් පිරෙනවා. නෙළුම් මල් හොඳින්ගෙන දනහිස් නවා දළදා වහන්සේට වන්දනාමාන කිරීමෙන් පසුව තමයි ඇත් රජු සිය ගම්බිම් බලා පිටත් වන්නේ. ආසියාවේ සිටින හීලෑ ඇතුන්ගෙන් උසම ඇතා තමයි නැදුම්ගමුවේ රාජා. පහස ලත මහ පිනැති පවර කඳ වත් පුරන කිචිඳුවර රජදුනේ නැදුම්ගමුව රජදුනේ. මෙම හස්තියාගේ උස අඩි 11.5ක් 2005 වසරේදී හාහාපුරා කියා දළදා කරඬුව වැඩමවීමට මෙම හස්තියා තෝරාගනු ලැබුවේ දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා විසින්. එතෙක් සම උස මට්ටමක හස්තීන් කරඬුව වැඩම කිරීම නිසා කරඬුව බැඳීමේදී ගැටලුවක් ඇති වූයේ නැහැ. නමුත් අඩි 11කට වඩා උස නැදුම්ගමුවේ හස්තියාගේ කරඬුව සවිකිරීමේදී ගැටලුවක් ඇති වූයේ හස්තියාගේ උස නිසාමය. කරඬුව තැන්පත් කරන මංජුසාව වෙනස් කිරීමටද සිදු වුණේ මෙම හස්ති රාජ්‍යයාගේ උස වැඩිකම නිසා. නැදුම්ගමුවේ රාජ්‍යයාගේ දල අඩි 5ක් පමණ දිගින් යුක්තය. දක්ෂ දේශීය වෛද්‍යවරුන් වන ධර්මවිජය හා හර්ෂවිදය බෙදදරුන්ගේ ප්‍රතිකාර නිසා ඉතා හොඳ පෝෂ්‍යදායි ආහාර නිසා මෙම හස්තියා දළදා වහන්සේගේ ආශිර්වාදයේ මැද යහතින් වැජඹෙනවා. මන පදින සොඩින වැත දන නමන වදින බඳ මන පදින සොඩින වැද දන නමන වදින බඳ බල උසුලනා अभिमन तुम सिंहले मुनि किरण पहसला සිය පිටමත දලදා කරඬුව තැබූ පසු ඇත් රජු මහා ආඩම්බරකාර විලාසයක් ගන්නවා. පාවඩ නොමැතිව හෝ පාවඩ වලින් පිටත එක අඩියක් නොතබන මේ සද්දන්තයා පෙරහැරේ ගමන් කරනුවේ සක්විති රජෙක් විලසයි. නැදුම්ගමුවට පමණක් නොව මුළු රටටම මහත් අභිමානයක් ගෙන දෙන මෙම හස්තියා වෙනුවෙන් රටවැස්සෝ පතන එක් පැතුමක් ඇත. එනම් තව තවත් එඩි බලය ආයු බලය ලැබී දිගු කලක් යෙහෙන් වැජඹේවා යන්නයි.